හිටින් පස්සේ මම හිතන්නේ නෑ මේ මන්ත්‍රීවරුන් එකතු වෙලා මගේ ගට් ෆීලිං එක මම කියන්නේ මාව අයින් කරයි. ඒකට හේතුව තමයි මම හැම වෙලෙම පෙනී සිටින්නේ මහජනතාව වෙනුවෙන් සාධාරණ දෙයකට. ඒතර අපි හිතනවා නම් එහෙම යුනිවර්සල් පවර් එකක් තියෙනවා කියලා හිට මාව අයින් වෙන්නේ නෑ. මම අයින් වුණොත් එහෙම බැරි වෙලාවත් මම දේශපාලන විපක්ෂයටවත් කිසිම දේශපාලන කඳුරකට යන්නේ නෑ. මට තියෙනවා මගේම දේශපාලන මතය. ඒ මතය වෙනුවෙන් ඒ මතය තමයි මේ අවුරුදු 75 තුල සිදු වුණු දේශපාලන ව්‍යාකූල තත්ත්වය නිසා ඇති වුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම. ඒ ගොඩ ගැනීමට මේක තනි පුද්ගලයෙක් විසින් කළ නොහැකි දෙයක්. මේකට සියලුම ජනතාව එකතු විය යුතුයි. ඒ පිළිබඳ ඒ ජන ඒකරාශී කිරීමට අවශ්‍ය අදනම සකස් කිරීම තමයි හෙට මම අඳුන සිදු වෙන්නේ. ඒක දේශපාලන පක්ෂයට යන්නේ නැහැ කියලා ඔබතුමා දේශපාලන කරනවද? දේශපාලනය කරන්නේ නැතුව රට වෙනස් කරන්න පුළුවන්ද? බෑ. දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න ඕන. මොකද දැන් අපි දන්නවා රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කරන්න පුළුවන් දේ හැමදේම කරා. දැන් මේ රාජ්‍ය නිලධාරියට අවස්ථාව දෙන්නේ නැහැ. ඒතකොට ඊළඟ අවස්ථාව තියෙන්නේ මොකද්ද? මට පුළුවන් දෙකක් දෙන්න. එකක් දිහාගෙන මගේ වැඩක් බලාගෙන මගේ බිස්නස් එකක් කරන් ඉන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම හිතනවා මගෙන් කළ හැකි කළ යුතු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය මම පුළුවන් ඇතියට මම කරා. ඒ විදිහට මම දන්නේ මේ රට වැඩිලා තියෙන තත්ත්වෙන් ගොඩ ගැනීමට හොඳ පුද්ගලයන් අවශ්‍යයි. ඒකට අවශ්‍ය සහයෝගය ඒ කැපවීම මම කරන්න කැමතියි. ජනාධිපතිවරණයක් තව ඉල්ලන අවස්ථාවක් ගන්නත් ඔබ ඉදිරියට එනවද? මම කිව්වා මීට කලින්ුත් මේ ඉල්ලීම එනවා හුඟක් ඇවිල්ලා තියෙනවා මට. මම මේක මම මේ ජීවිතේ හැමදාම අත්දකින්න දෙයක්. මම කිව්වොත් එහෙම පාරේ, ඒ වගේ මම කිව්වොත් එහෙම සුපර් මාකට් එකට, ඒ වගේම ඒ හැම වෙන පුද්ගලයන්ගේ එකම ඉල්ලීම. ඒ වගේම අපි දන්නවා ආගමික නායකයන් සර්බ ආගමික නායකයන් දැන්ටමත් මට විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේ වෘත්තීය වේදීන් රාජ්‍ය සේවකයන් ඔක්කොම අපි මොනවා හරි කරන්න ඕන කියලා. මම දැන් ඒ සඳහා මම කැපවීම වලට කිසිම ප්‍රශ්නයක් නැහැ මට. ඒ කිසිම බයක් ඇති දෙයක් මුකුත් නැහැ මම දන්නවා. මහජනතාවට අවශ්‍ය දේ කිරීමට මහජනතාව වෙනුවෙන් කතා කරන, බොරු දේශපාලනය නොකරන, රාජ්‍ය පරිපාලනය දන්න කැලින් වැඩ ගන්න පුළුවන් මිනිස්සු වන කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දැන් පක්ෂ ගොඩක් ඔබතුමා වෙනුවෙන් පෙළේ ඉන්නවා. ඒක ඔබතුමාට සහය දෙනවා. ඔක්කොම ඔබතුමා මේකෙන් ජයග්‍රහණ කරත් ඒ පක්ෂ වලට ඔබතුමාගේ සහයක් නැහැ. ඇයි නැත්තේ? මේමයි. දැන් මෙතන අපිට දැනගන්න පුළුවන් හෙට කවුද මහජනතාව වෙනුවෙන් ඉන්නේ? කවුද මහජනතාව වෙනුවෙන් නැත්තේ? ඒතර අපිට හෙට බලා ගන්න පුළුවන් මේ yes no කියනකොට මම එළියට දාන්න නැද්ද කියනකොට කවුද රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් යාරගේ කොච්චර වැරදි තිබ්බත් හිත හදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ අනුව බලන්න පුළුවන් කවුද රටට ආදරේ, කවුද මහජනතාවට ආදරේ, කවුද මේ ආර්ථිය හදන්න ඕන කියන පුද්ගලයන් ඔය දෙසිස් රයිට් ඉන්න පුළුවන්. එතකොට මම දන්නේ මේ 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 කටයුත්ත ලංකාවේ දේශපාලනේ නොකර කරන්න බෑ මේක. ලංකාවේ දේශපාලනේ නොකර පාලනය කරන්න බෑ. දේශපාලන ප්‍රවාහයකට එක්විය යුතුයි. හැබැයි මම කිසිම දේශපාලන කණ්ඩායමකට මැදි වෙන්නේ නැහැ. හැබැයි රට වෙනස් කිරීම සඳහා අවශ්‍ය සියලුම දේ මට කළ හැකි ප්‍රමාණය මම කරනවා. දැන් ඊකටම බලශක්තිය මත්වරයා ඔබතුමාට චෝදනා කරේ ඔබතුමා මේ දේශපාලට එන්න තමයි මේ හැමදේම කරන්න කියලා. එතකොට ඔබතුමාගේ ප්‍රකාශයෙන් ගම් වෙනවා මේ ඔබතුමා දේශපාලට එනවා කියලා. එතකොට බලශක්තිය මත්වරයාගේ චෝදනාව නිවැරදි නේද? මොකද්ද චෝදනාව? ඔබතුමා මේ දේශපාලට එන්න තමයි මේ හැමදේම. ඒක වැරද්ද නැද්ද? මං කියන්නේ එතකොට චෝදනාව නෑ. චෝදනාව දේශපාලන වීම කියන එකක් නෑ. එහෙම චෝදනාවක් නෑ. චෝදනාව තියෙන්නේ ඒ චෝදනා පත්‍රයේ තියෙන චෝදනාව. දැන් මේ දේශපාලක්ෂණිය හැම වෙලෙම කරන්නේ අනිත් මිනිස්සු දේශපාලනේ අදගන්න එකනේ හදන්නේ. දේශපාලනය කිරීම චෝදනාවක් වරදක් නෙවෙයි. දේශපාලනයට මට කරන්න බෑ හේතුව තමයි මේ සභාපතිවරයයි මට දේශපාලනය කරන්න බෑ. ඒක නීතියේ දින තත්ත්වය. ඒ නිසා මම දේශපාලනය කරන්නේ නෑ. හැබැයි ඔබතුමා අහුව වගේ මම මේකෙන් හෙට ගියොත් එහෙම චෝදනාවක් වරදක් තියෙන්නේ මම දේශපාලනය කරනවා. හැබැයි මේ තියෙන ප්‍රවාහයකට මම දේශපාලනය කරන්නේ නැහැ. ඒ තියෙන ඒ දේශපාලනය ලංකාවේ සෞත්‍රල දින අවස්ථාවක ඒක හරි හරි ගස්සන මිසක් ඒකේ පාටයක් වෙන්න මම කැමති නැහැ. දැන් ඔබතුමා ඉවත් කරන විවාදයේ නරඹීමට ඔබතුමාත් සහ දරුවන්ට ඊමත් කරලා පාර්ලිමේන්තුවේ කිසිදු අවස්ථාවක් නැහැ. දැන් මේ අවස්ථාව නොලැබෙන නිසා මම ඊයේ පාර්ලිමේන්තුවේ කතානායකයාට පුද්ගලිකව කතා කරා. එතුමා මට නම් කිව්වේ මේ ගැලරිය වහලා කියලා. ගැලරිය වහලා කියන එක මම දැන් ඒක බොනද කතාවක්. එතුමා නොකල යුතු කතාවක් කියලා මම හිතනවා. මොකද දේශපාලාචි මීටඩ මේ මැචුව වෙන්න ඕන. හැබැයි මම වේත්‍රදාරි තුමාට කතා කරමු. එතුමා කිව්වා ඔබතුමා හෙට එන එක
හොඳ නෑ උතලා දෙන්නත් එක්ක එන්න යන්නේ අපි දන්නා පාර්ලිමේන්තුවේ හැසිරෙන ක්‍රමය මොකක්ද කියලා ඒ වගේම මේ විවාදයක් කරන අවස්ථාවේ විවාදෙන්ට භාජනය වෙන පුද්ගලයා එන එක නුසුසුයි කියලා එතුමා හිතනවා කියලා මම ඒකත් එක්ක එකගයි එනවා මම යන්නේ නැතුව මයිදන්නේ මේක මේ ලයිව් දෙනවා ඒක බලන්න 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 ඉන්නේ අන්තික පහ අටහමාරක් මයිදන්නේ මං ගැන කතා කරන්නේ විවාද කරන්නේ මොනවද දිනවද දැන් මටවත් නෑ ඉච්චර කතා කරන්නේ බලමු මොනවද වෙන්නේ කියලා මං හිතනවා බොහෝ දුරට හෙට තියෙන ඡන්දේ ඉතාම ඩිසයිසිව් කියන්නේ ඉතාම වැදගත් වෙනවා මේ රටේ සියලුම ජනතාවටයි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ අනුව මම හිතනවා හරි තීරණයක් හරි තීන්දුවක් කරලා ලැබෙන්නේ